bike ride කෙනෙක් විතරක්ම නෙමෙයි. මෙයා Airbus 380 pilot කෙනෙක්. මෙයා තමයි ලෝකයේ තියෙන ලොකුම ගුවන් යානය ලංකාවට land කරපු කෙනා. අද මගේ ලන්දාරිය තමයි Enoka Pereira. මෙතන Enoka ගෙදර හරිම ලස්සන තැනක්. ඉතින් ඔයගොල්ලෝ දැක්කා Enoka කියන්නේ bike rider කෙනෙක්, ඒ වගේම pilot කෙනෙක්. ඒ වගේම Enoka රට රටවල travel කරනවා. ඒ වෙලාවට එයාගේ තවත් hobby එකක් තමයි favorite ම hobby එකක් තමයි car racing කියලා කියන්නේ. එයාගේ car එක තමයි modified M6 Tiger. Enoka කියලා කියන්නේ multi talented කෙනෙක්. දැන් නම් ළඟ තියෙන ගිටාර් එකක්. හැබැයි ආ වැඩිපුරම play කරන්න කැමති drums. Enoka පොඩක් ගිටාර් එක අරගෙන අපිට rock music part එකක් ගහලා පෙන්නන්නකෝ. Wow, superb. Enoka, me mukadde kam part ek? Athara meka mama hadapu sinduwak life kiyala eke lyrics tika mata hariyata hidata enne na. Ehenada eka manma compose karapu mage sinduwa. Ekenne sinduth liyenawada? Sindu liyanna try karanawa. Kipa liyala thiyenawa. Wedi liyala na 4ak 5ak wage liyala thiyenawa. Samahara ewa kawuru dakala na samahara ewa dakala thiyena kipa de. Man danna vidihata මේ ඉලන්දාරයට පොඩි කාලේ ඉඳලම ඩ්‍රීම් එකක් තිබිලා තියෙනවා මම පයිලට් කෙනෙක් වෙනවා කියන එක. ඇත්තම පොඩි කාලේ ඉඳන් මේ කියන්නේ මම මොන්ටිසෝරි යන කාලේ ඉඳන් මට පයිලට් කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තිබ්බා. ප්ලේන් එක දැක්කහම මම එළියට දුවනවා. ඉගෙන මයි කේක් පවා ඔක්කොම ප්ලේන් ප්ලස් මොකරි හේතුවක් ඉඳන් මම පොඩි කාලේ ඉඳන් අර කේක් එකක් ඉස්සර සැලුට් කරන්නෙත් මෙහෙම එයා ෆෝස් වගේ. ඉතින් පොඩි කාලේ ඉඳන් ලොකු ආසාවක් තිබ්බා පයිලට් කෙනෙක් වෙන්න. දැන් පොඩි කාලේ ඉඳලම පයිලට් කෙනෙක් වෙනවා කියන ඇම්බිෂන් එක තිබුණා. එතකොට කොහොමද මේ ගෝල් එක ඔය ආසාවක් කරගෙන කොහොමද ඒක ඇචීව් කරේ? ඉතින් ටිකක් දිග කතාවක්. මොකද මට එකපාරට මේක කරන්න හැකියාවක් තිබුණේ නැහැ. දැන් අපි පොඩි කාලේ ඉගෙනගෙන හරි මේ කරනකොට දැන් ගෙදරින් නුත් ඒක අමල තාත්තල කැමති දේවල් තියෙනවානේ. එතකොට මගේ තාත්තා කවදාවත් කැමති වුණේ නැහැ මම පයිලට් කෙනෙක් වෙනවාට. මට ලොකු ආසක් තිබ්බා එයා ෆෝස් එකට බැඳෙන්න. අම්මගෙන් නම් මට හුඟක් සහයෝගය හම්බුණා. කියන්නේ පයිලට් කෙනෙක් වෙන්න ඕ එයා ෆෝස් එකට බැඳෙන්න. අම්මා හුඟක් මට උදව් කරේ. මගේ තාත්තයි කිසිම කැමැත්තක් තිබෙන්නේ නැහැ. ඒ හින්දා මට වුණා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙනගෙන එන්න. විශ්වවිද්‍යාලෙ මොනවද ඉගෙන ගත්තේ? අතන විශ්වවිද්‍යාල යනකොටත් මට පොඩි ප්‍රහේලිකාවක් තිබ්බා. මොකද මං ආසා වෙලා තිබ්බේ ඔටෝමොබයිල් මැනුෆැක්චරින්, ඒ කියන්නේ කාර් ඩිසයින් වලට. ඒකට ආපහු තාත්තා කැමති වුණා එහෙම කරනවට. එහෙනම් මට එංගලන්තෙ ගිහිල්ලා සවුත් බැංක යුනිවර්සිටි එකේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික එන්ජිනියරින් කරන්න තමයි උනේ. එනවා මම ඉලෙක්ට්‍රොනික්ස් වලට හුඟක් ආස කෙනෙක්. ඉතින් මම ඒ ඩිග්‍රී එක කරා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ කොළඹ ආවට පස්සේ මට දැන් අර මගේ ඔරිජිනල් ටාගට් එකට යන්න බැරි වුණානේ. එහෙනම් නිකන් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා වගේ දැනුණා. එහෙනම් කොහොම හරි දැන් මට අවශ්‍යතාවය තිබ්බේ පයිලට් කෙනෙක් වෙන්න. ඉතින් තාත්තත් අකමැති නිසා කොහොම හරි මං අම්මට කියලා අම්මව කැමති කරගෙන කියන්නේ අම්මගේ කැමැතිෙන් දැක් තිබුණා අම්ම මට උගාක් උදව් කරා. ඉතින් තාත්තගෙත් කැමැත්ත ලබාගෙන ඊට පස්සේ මම ඇමරිකාවේ ගිහිල්ලා මගේ ෆ්ලයිට් ට්‍රේනින් ආරම්භ කරා.
ඉනෝක අපි කලින් කිව්වා ලෝකේ තියෙන ලොකුම යාබස් එක ලංකාවට ලෑන් කරේ ඉනෝක. එතකොට කොහොමද ඒ ක්වොලිෆිකේෂන්ස් ඔය හදාගත්තේ? එක්ස්පීරියන්ස් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් දැන් ඉස්සෙල්ලාම අපි ඇමරිකාවේ ගිහිල්ලා ආවහම ලංකාවට දැන් කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ අපිට. ලයිසන්ස් එකක් විතරයි තියෙන්නේ. එතකොට අපි ලංකාවේ ආණ්ඩුවේ විභාගේ ආයෙ කරන්න ඕනේ. ඒක කරලා ඊට පස්සේ ලංකාවේ අපේ තියෙන ගුවන් සමාගමට අපි බැඳෙනවා. එතකොට ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් අපි ඇත්තම ඉතාමත් ලකි. මොකද ලෝකේ හැම කෙනාටම මේ චාන්ස් එක ලැබෙන්නේ නැහැ. කියන්නේ එකපාරට ට්‍රේනින්ග් එකක් ඉවර වෙලා ඇවිල්ලා අපි කෙලින්ම පියාසර කරන්න ගන්නේ එයාබස්. ඒ කියන්නේ අපි පටන් ගන්නේ එයාබස් A320 කියන අස් ප්ලේන් වර්ගයෙන් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ මම A330 ගිහිල්ලා A340 ගිහිල්ලා ඊට පස්සේ මම කම්පැනි එක මාරු කරා. වසේ ආ ඒ කම්පැනි එකේ ජොයින් වුණා A330 පදින්න. ඒකේ එක එක වේරියේෂන්ස් තියෙනවා. 330 කාගෝ තියෙනවා, 330 300 තියෙනවා, 200 තියෙනවා, ඒගොල්ලන්ගේ 340 තියෙනවා. ඒ ඔක්කොම පියාසර කරන අතරතුරේ මේ A380 කියන ලෝකේ ලොකුම පැසෙන්ජර් එයාක්‍රාෆ්ට් එක මම වැඩ කරන කම්පැනි එකත් සල්ලි දීලා ගන්නවා. ඒක මට ලොකු ආසාවක් ඇති වෙනවා මේ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරන්න. ඉතින් ඒගොල්ලෝ එකට රික්‍රූට් කරන එක කියන්නේ කට්ටියව ඇප්ලිකේෂන් දාලා බඳවා ගන්නකොට මාත් මගේ ඇප්ලිකේෂන් එක යොමු කරා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ කැමැත්ත උඩ මම ඒ ඉන්ටර්වියු එකෙන් පාස් වෙලා A380 එක ෆ්ලයි කරන්න මම chance එක ලබා ගත්තා. හරි නෝක තව විශේෂ දෙයක් මට වගේ දැනගන්න තියෙනවා. විශේෂ දේවල් දැනගන්න නම් අතනත් එක්කෙනෙක් ඉන්නවා. කවුද? එයා නම් දන්නවා මගේ හුඟක් දේවල්. ටිකි එන්නකො පොඩ්ඩ මම විශේෂ දෙයක් අහනවලු. ටිකි මේ ඉලන්දාරියගේ මොන වගේ ක්වොලිටිස් වලද ඔයා කැමති උනේ? ක්වොලිටිස් කියන්නේ ඉතින් ගෑල්ලමේ උනහම ඒ කාර ඉතින් අපි ගොඩක් කැරින් කෙනෙක්නේ බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් ඉතින් අපි තාත්තලට දුවලා හරි මාදරේ. ඉතින් ඒ තාත්තා වගේම අපි බලාගන්න කෙනෙක් තමයි අනිවාර්යෙන් අපි හොයන්නේ. ඔයා මං හැමෝම. ඉතින් ඉනෝකගේ මුලින්ම දැක්ක මම මාර කැරින් ඒක මම ගොඩක් ආසනා හරිම පරිස්සම් කරනවා ඒ වගේ මම තව කැමති වුණ කාරණයක් මේක් ක්වොලිටිස් ගැන කතා කරනකොට මේ හරියට පොලේ පය ගහලා ඉන්න මිනිස්සෙ අපි කියන්නේ හරිම ඩවුන් ටු ඇත් කිය ඉනෝ කියන්නේ එහෙම හරිම සිම්පල් කෙනෙක් අනිත් එක තමයි ෆැෂන් ගැන කතා කරලොත් ෆැෂන් කියන්නේ මගේ නම් ඩ්‍රග් එක වගේ ඉතින් අනිවාර්යෙන්ම මම වැඩි කරන කෙනාගේ ෆැෂනබල් ගති ඔක්කොම මට අදාළයි නේ ඉතින් ඇත්තටම කියනවා මම ආසනයි ගොඩක් දැන් බොඩි එක බිල්ඩ් කරලා සික්ස් පැක් තියෙන එහෙම කෙනෙක්ට මම කැමති නෑ. සාමාන්‍ය ගර්ල්ස්ලා කැමති ඒ වගේ කට්ටිය නේ. අනිවාර්යෙන්. සමහරවිට මං ඉන්නේ ෆීල්ඩ් එකකින්ද වෙ නැති. ඉතින් මං දැකලා දැකලා වෙන්නත් පුළුවන්. මං ආස නෑ ගොඩාක් ආම් එක පුම්බගෙන මිනේ ආස නෑ මං හරි කැමති සිම්පල් මම ඉනෝගගේ ටී-ෂර්ට් එකක් දාලා ඩෙනිම ගහලා ඒ වගේ තමයි ඉතින් මං කැමති. ෆැෂන් ගත්තොත් තව අපි දෙන්නම ගොඩක් ආසයි ටැටූස් වලට. ඉතින් ඉනෝක මෙතන ඉන්නවා. මම දැක්ක ත්‍රිකලා කියලා ත්‍රිකලා ඉන්න එතන. හරි ටිකි සාමාන්‍යයෙන් ඉලන්දාරියෙක් මැච් වෙන්න ඕනනේ. මේ ඉලන්දාරියා කොච්චර වට මැච් වෙනවද? මෙහෙමයි අපි දෙන්නගේ අතනම කියනවා නම් ගොඩක් සමාන ගන් තියෙනවා මුල් කාලේ තියෙන අපි ඩේට් කරන්න පටන් ගන්නත් කලින් අපි දෙන්න දැන් රෙස්ටුරන්ට් එකට ගිහින් ඕඩර් කරන්නේ එකම කෑම අපිට කැමතිම කෑම අපි ආසම ඉටාලියන් කන්න පිට්සා ආසම ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගොඩක් අපි දෙන්නම කාලවස්ලා මාරාසේ කාර් වලට දෙන්න ඉතින් එකතු වුණොත් මොන හරි කාර් එකක් ගැන කතා කරනවා ඇලෝවිස් සෙට් එකක් ගැන කතා කරනවා තව එක දැන් මම දන්නවා දෙන්නම මියුසික් ලවර්ස් වගේ කියලා අනිවාර්යයෙන් පොඩි සින් කරන්න පුළුවන් මේ ඉතින් දෙන්න මියුසික් එකට මාරාසයි දෙන්නම ගිටාර් ප්ලේ කරනවා හීස් අ ඩ්‍රමර් ඇන්ඩ් ඉතින් සිංගර් කියන්නේ ඉතින් සෙට් එකේ ඉන්නවා ලස්සන අපි සෝන් එකකුත් අහමු තව ටිකකින් සින් කරන බලන්න පුළුවන් By the way, he's my everything, so I always sing for him. Let's give it a try. Heart beats fast, colors and promises. How to be brave? How can I live when I'm afraid to live? Watching you stand.
child suddenly goes away somehow. One step closer. I've died every day waiting for you. Darling, don't be afraid. I have loved you for a thousand years. Love you for a thousand more. Wow. Ciao, what a love. Okay, happy tawa tanakata yanawa. Oh, win. ක්ෂේත්‍ර කීපයක වැඩ කරන කෙනෙක්. ආ මට ආරංචිය කව ළඟදී ෆිල්ම් එකක් එහෙම කරනවා කියලා. ඔව් ඇත්ත ඒක. මම පොඩි කාලේ ඉඳන් මගේ මාමා නාට්‍ය ෆිල්ම්ස් එහෙම තිර රචනය කරනවා ප්‍රොඩියුස් කරනවා. ඉතින් මං එයත් එක්කමයි හුඟක් වෙලා හිටියේ. ඉතින් මටත් ඒකන ආසාවක් තිබ්බා. මේක නෑ අතරම ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි අහම්බෙන් වෙච්ච දෙයක්. अभी मेधास्ल निर्माण एक लमा कथा एक पैरल डायमेंशन विथ ट्राइम ट्रैवल एलिस इन वंडरलैंड वगे ने भाई वगे कॉन्सेप्ट है ना लमा कथा कभी मेधास्ल निष्पादने फिल्म के अत्र में किन्ना जानवी अप्सरा के लिए किन्ना बट अरांगिन सेर सिंह मिस अरांगिन सेर सिंह इन्ना रिचर्ड मान मुदली इन्नवा हेम श्रीलीन के महात्म इन्ना औषधि हेम मध्यम ये इन्ना लाइफ के गुडा चैलेंजेस वाले फेस करने में कोहम तो आगे चैलेंजेस बार जाने कोहम तो वाले फेस करने में मैं दंग हम किने कम जीवित हम उठे में अभी होगे दीना वाह मन तरातेरे में मन देख करात हम किने कुछ प्रश्न देना इधर ये प्रश्न इन विधि है तो आप ही हितला बाल्ला පුළුවන් විදිහට මූණ දෙන්න ඕනේ කියලා මම හිතනවා. කියන්නේ මට පොඩි ප්‍රශ්නයක් වෙන කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වෙන කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් මට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම නම් හිතන්නේ හැමතිස්සෙම අපි යම්කිසි දෙයක් දිහා බලලා මම බෞද්ධයෙක් වශයෙන් මධ්‍යම ප්‍රතිපදා වගේ දෙයක් ගත්තොත් නොසැලී අෂ්ටලෝක ධර්මය ගැන හිතලා කටයුතු කරොත් මම හිතන්නේ හුඟක් කෙනෙකුට ජීවිතේ සරල වෙයි කියලා මම හිතනවා. එතකොට දැන් ඔයාගේ මේ වයසට ඔයා ඔයාගේ goals achieve කරලාද තියෙන්නේ? මගේ හුඟක් goals මම achieve කරලා තියෙන්නේ. මම ආස දේවල් මම හුඟක් දේවල් කරලා තියෙන්නේ. නෑ කියන්න බෑ. ඉතින් අපි මිනිස්සු හැටියට අපි තණ්හාව තියෙනවා. ඒ කියන්නේ අපි කොච්චර කරත් තව දේවල් පස්පස යනවා. මගේ තවත් ආසාවල් තියෙනවා බොහොමයක්. ඒනවට මම සතුටු වෙනවා මං දැන් ලබාගෙන තියෙන ජයග්‍රහණයන් උඩ මම ඇත්තට සතුටු වෙනවා. තව ඉස්සරහටත් කිවදක් තියෙනවා කරන්න. මං හරි මාසයි rock band එක play කරන්න. ඉතින් මගේ මල්ලිගේ ළඟදී බලාපොරොත්තුවක් තියෙනවා band එකක් ආරම්භ කරන්න. ඉතින් ඒ වගේ බලාපොරොත්තුවක් තියෙනවා. අඩුම ගන්න මට ගිහින් lighting කරලා drums හරි කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තව ඉස්සරහට ඉතින් බලන්න. දැනට මම සතුටුයි. ඉතින් මම Okay, thank you. ගොඩක් හොඳ හැකියාවලින් පිරිපුන් තරුණෙක්. බොහොම ස්තුතියි. තරුණ වයස කියලා කියන්නේ ගොඩක් ෆ්‍රී එකේ ඉන්න කැමති වයස. හැබැයි ඒ ෆ්‍රීඩම් එක අපි හදා ගන්න ඕනේ. අපේ වටපිටාව අපි හොඳට හදා ගන්න ඕනේ ෆ්‍රීඩම් එක ලබා ගන්න. ඉතින් ඒ වගේ තරුණෙක් තමයි අද අපි හම්බුනේ ඉනෝක. හොඳ පර්සනලිටි එකක් තියෙන හොඳ ඇටිටියුඩ් එකක් තියෙන බෝයි කෙනෙක්. ඉනෝක thank you. Thank you very much. අපි කලින් කිව්වා වගේ ලෝකෙ තියෙන ලොකුම ආවස්සක ලංකාවට දැන් කරේ ඉනෝක. ඉතින් ඉනෝකගේ ෆියුචර් එකට මම සුබ පතනවා. තවත් ඉලන්දාරීක එක ලබන සතියේ මම ඔගලව හම්බ වෙනවා.